සම්බුද්ධස්ස ඉති පිසෝ පදවරහං සම්මා සම්බුද්ධෝ විචාකරණ සුගතෝ ලෝකවි දුවම කරෝ වරද ධම්මවරති සත්තාදේව අද දින අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කරනු ලැබුවා. ඉදිරියට පැවැත්වෙන ඕනෑම ජනාධිපතිවරණය හෝ වේවා, පාර්ලිමේන්තු මැතිවරණය වේවා, ඕනම මැතිවරණයකට සාර්ථකව මුහුණ දෙන්න ඒ අවශ්‍ය සියලු කටයුතු ඉතාම ඉහළ තාක්ෂණයකින් යුක්තව ඉදිරි මැතිවරණයට මුහුණ දීම සඳහා සියලුම පහසුකම් සහිත නවීන තාක්ෂණයෙන් හෙබි මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් අපි අද විවෘත කරනු ලැබුවා. ඒ වගේම අපි ඉතාම සතුටින් කියන්න ඕනේ, මේ රටේ ජනතාව මොනවා කිව්වත්, මේ විපක්ෂයේ මන්ත්‍රීවරු මොනවා කිව්වත්, මේ රටේ ජනතාව අදටත් ඉන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ක. මොකද මේ රටේ ජාතිකත්වය, මේ රටේ අපේකම, මේ රටේ හෙළ සංස්කෘතිය කියන මේ කරුණු එක්ක බැඳිච්ච මේ රටේ ග්‍රාමීය ජනතාවගේ හද ගැහෙන රාවේ අඳුරන පක්ෂයක් මේ රටේ තියෙනවා නම් තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විතරයි. ඉතින් මේ පක්ෂය වටා ජනතාව ඒ බැඳුණු බැඳීම අදටත් එලෙසම තියෙනවා. ඒ කියන්නේ අපිට කිසිම සැකයක් නැහැ, ඉදිරියේ පැවැත්වෙන ඕනම මැතිවරණයක ජයග්‍රහණය, විජයග්‍රහණයක් කිරීම සඳහා අපිට අවශ්‍ය ඒ ශක්තිය, අවශ්‍ය තල්ලුව, ඒ අවශ්‍ය කරන සහයෝගය මේ ජාතික මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය තුලින් අපිට ලැබෙයි කියන විශ්වාසය අපේ තියෙනවා. ජනාධිපතිවරණය දින දීලා තියෙනවනේ, දැන් පොදු අපේක්ෂා. නෑ නෑ, කවුරුත් ජනාධිපතිවරණය සඳහා දින දුන්නේ නැහැ. දින කියන්නේ විදාමෙදා කියලා තියෙනවා සැප්තැම්බර්. නෑ, ඒක ලංකාවේ නීතිය. ඒක අමුතුවෙන් මේ මැතිවරණ කොමිෂන, මේ කොමසාරිස් ජෙනරාල් තුමා ප්‍රකාශ කරන්න ඕනේ නෑ. ඒක මේ රටේ ජනතාව දන්න නීතිය තමයි. ඒක මේ ඒ කිව්වේ නීතිය හැටියට සිදු කළ යුතු දේ. ඒක එහෙම තමයි. ඒක අපි ඒක මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දිවුරුන් දුන් දවසේම අපි දන්නවා ඊළඟ මැතිවරණය තියෙන්න ඕන දවස මොකක්ද කියලා. හරි. පොදු අපේක්ෂකයා කවුද කියන්නේ? ඒ පොදු අපේක්ෂකයා අපේ අපේක්ෂකයා සම්බන්ධයෙන් අපි ඉදිරි කාලයේදී නිසි වෙලාවේදී අපි අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. හැබැයි එක දෙයක් කියන්න ඕනේ, අපි ඉදිරිපත් කරන්නේ මීළඟ මේ රටේ 9 වෙනි ජනාධිපතිවරයා හැටියට දිවුරුන් දෙන ජනාධිපතිවරයා තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඒක අපිට කියන්න පුළුවන්. මැතිවරණ මෙහෙයුම් කාර්යාලි පක්ෂයේ මම දැන් අපි තමයි ලංකාවේ පළවෙනියටම කාර්යාලි විවෘත කෙරුවේ. ඉතාමත් හොඳ දෙයක්. අපි කල් වේලා ඇතුළු වැඩ කරන මේ කාර්යාලය විවෘත කිරීමෙන් ඔබතුමාල මොකද්ද බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාවට සේවය කරන්න? මොකද මේ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රථම මැතිවරණ දිනන්න ඕනේ. එතකොට මේ කාර්යාලයෙන් බලාපොරොත්තු වෙන්නේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය. හරියට මැතිවරණ මෙහෙයුම් කාර්යාලය. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. තාම මැතිවරණ තියේ කියලා දින දුන්නා නේ මැතිවරණ ප්‍රකාශන. ඒක මේදා තමයි තියෙන්නේ කියලා. දැන් විදාර පැවැත්තේද මෙයාට? ඔව්, විවස්ථානුකූලව පැවැත්විය යුතුයි නේ. දැන් කවුද අපේක්ෂකයා වුණා? අපේක්ෂකයා තාම වෙලා තියෙනවනේ. ඒක කලබල වෙන්න හොඳ නෑ. ඒක දැන් අනිත් පක්ෂ වලට ඔකගේ නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණට හරණිගේ මේ අනුරගේ ප්‍රශ්නයක් තිබ්බ, අනුර ඉක්මන නම් කරගත්තා. සජිත්ගේ පක්ෂෙත් එතන ප්‍රශ්නයක් තිබුණා, සජිත් ඉක්මනින් නම් කරගත්තා. අපේ පක්ෂේ එහෙම දෙයක් නැහැ. අපි නැකතට වෙලාවට හරියට කවුද අපේක්ෂකයා කියලා අපේ පක්ෂේ තීන්දුව කරයි. වර්තමාන ජනාධිපතිතුමා දැනුම් දීලා තියෙන ජූනි මාස 16 වෙනිදා එතුමාගේ ස්ථාවරය පැහැදිලි කියනවා කියලා. එතුමා ඉතින් දැනුම් දුන්නොත් හොඳයි ඒ දාල. එතුමාගේ අයිතියක් නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ස්ථිර වශයෙන්ම අපේක්ෂකයා ඉදිරිපත් කරනවද? නැතු ඉදිරිපත් කරන්න එපා.
ප්‍රධාන පක්ෂයක් කියලා ඉදිරිපත් කරන්න දෙවොමද? ශ්‍රී ලංකා බුද්ධ ධර්ම ස්ථාවරයේ ජුනි 16ට කලින් කියනවා කියලා නෑ නෑ එහෙම නෑ. අපිට හොඳ පරිණත නායකෙක් ඉන්නවා. අයින් ජාතියේ නායකයා මහින්ද රාජපක්ෂ මහත්මයා. එතුමාට බාර දීලා තියෙනවා. එතුමා හරියට වෙලාවට පක්ෂෙත් ඒ සාකච්ඡා කරලා තීන්දුව ගන්න. ජේෂ්ඨයෙන් දෙන්නේ තරුණයෙක් කොහොමද කියන්න බෑ. හැම දිස්ත්‍රික්කෙම අපි යුක්ත කරනවා. හැම දිස්ත්‍රික්කෙම. ඒ නිසා කිසි සැකයක් තියාගන්න එපා. හුඟක් අය අපි බොහොම පල්ලෙහා මට්ටමේ ඉන්නේ පෙන්නන හන විපක්ෂ ඒ වුණාට මැතිවරණය පටන් ගත්තාම උගලන්ට බලා ගන්න පුළුවන් වෙයි මේක වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඔව් අපි එන ඕනෑම මැතිවරණයකට සූදානම් වීම සඳහා අපි මැතිවරණ කාර්යාලය අපේ පක්ෂයේ ආරම්භ කරා. අපි සාමාන්‍යයෙන් අර සංවිධානගත පක්ෂයක් ලෝකයේ පසු අපි චීන කොමියුනිස් පක්ෂයට පස්සේ ඉතාම මහ පොළවේ සංවිධානගත පක්ෂය විදිහට අපේ පක්ෂය සංවිධාන ජාලය තියෙනවා. අපි හැම වෙලේම අපි 2015 පැරදිච්ච වෙලාවෙත් අපි ගම් ඇතුළට ගිහිල්ලා ගම්වල කණ්ඩායම් හදලා ඒ නොපෙනෙන්න ඕගනයිස් කරලා නොපෙනෙන්න සංවිධානය කරලා පේන්න එළියට ජනතාව ගෙනාපු ඒ වගේම ඒ හරහා පළාත් පාලන මැතිවරණයේ නැවත ජයග්‍රහණය කරපු ඒ හරහා ජනාධිපතිවරණ පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය කරපු ලංකාව පුරාම විහිදිච්ච සංවිධානගත පක්ෂයක්. ඉතින් ඒ නිසා අපේ පක්ෂය උදව් කරන අපේ පක්ෂයත් එක්ක පක්ෂය උදව් කරන ජනාධිපති අපේක්ෂකයෙක් අපි විශ්වාස කරනවා විභවතාවයක් තියෙනවයි කියලා මේ රටේ ජයග්‍රහණය කරන්න. ඔය ජනාධිපති සූදානම් අර ඔහෙලා කියනවා වගේ තාම අර අපේක්ෂකයා තාම හම්බුන්නේ නැහැ. ඔෆිස මේ වැඩත් කරගෙන යනවා. අපේ වැඩත් ඒ වගේම කරන ඊයේ කිව්වා අද අපි විවෘත කරා. නෑ ඊයේ තිබුණේ මේ සතිපතා තියෙන මේ අපේ මේ ඒකට කමිටුවක් දාලා තිබුණා. ඒකන දැන් මමත් සහභාගී වෙනවා. ජනාධිපති කණිලික්කුන්ගේ මෙතුමා කියලා දින පොත් ගන්න බැරුවට එතුමාගේ ස්ථාවරය ඉදිරි ජනාධිපතිවරණේ කොහොමද එතුමාගේ ස්ථාවරය ජූනි මාස 16 කලින් 16 දරුණු දෙනවා කියලා එහෙම 18 වෙනද එයා අවුරුදු 3 පිරෙන්නේ එදාට ඊට ඉස්සෙල්ලත් එන්න පුළුවන් සමහර විට. දැන් ඉන්දියන් මැතිවරණ ඉවර වුණාට පස්සේ කොරද පොදුජන පෙරමුණේ පොදු අපේක්ෂා හා ජනාධිපතිවරට ඉදපත් වෙන්නේ කවුද කියලා යන තීන්දුව අපි ඉක්මනට ගන්න ඕන. දැන් ඔයලා කිව්වට ගන්න කියලා ඉක්මනට ඉතින් අපි ගන්න ජූනි මාස 16 වෙනිදා අපි පක්ෂ නායකත්වයට කියන්න. ඒක ජූනි මාස 16 වෙනිදා කියනවා කියලා එහෙම තීරණයක් කරන් තියද? නෑ තාම එහෙම මම දන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා ගත්තොත් හොඳයි. දැන් ඔබතුමා එක වෙලාවක් කිව්වා තරුණ නායකත්වයක් සුදුසුයි කියලා. තරුණ නායකත්වයට අවස්ථාව දෙනවද? ඕයි අපි දැන් දීලා තියෙනනේ වෙන පක්ෂවල දුන්නේ නැහැනේ ජාතික සංවිධායක මොකක්වත් අඩු ගන්නෙ. දැන් අපි ඒක දීලා තියෙනවා කාන්තා ඔකට දුන්නා අපේ භාණ්ඩාගාරිකම. ඉතින් දැන් තව අතාරින්න දෙයක් නැහැ අපිට. ඔක්කොම අතහැරලා දියෙන්න තව. ජනාධිපතිතුමා දැන් 18 වෙනිද කිව්වොත් අපි පොහොත්තුවත් එක්ක එකතු වෙලා යන්න කැමතියි කියලා. එතුමාද ඒක උර අපේක්ෂක වෙන්නේ? ඒක ඉතින් දන්නේ නැනේ. ඒක පක්ෂේ තීන්දුව කරන්නේ. ඉක්මනට ගන්න තමයි අපි කියන්නේ. නැවත වතාවක් ජනාධිපති රනිල් කුමසිංහ මැතිතුමාට පොදු ජන පෙරමුණ හැටියට සහාය දෙන සූදානම්ද? නෑ ඉතින් ඒක පක්ෂේ තීන්දු කරන්න. ඔබතුමාට තාම තීරණයකට ඇවිල්ලා නැත්තේ ඇයි? ප්‍රමාද නේද? ඒක ප්‍රමාද හන් තමයි ඉක්මන් කරන්න. ප්‍රමාද විත්ති අපිට තේරුන්නේ නැහැ ඔයලා කියනකම්. මේක മന്ത്രിවරුන්ගේ බාධාවත් තියනවාද ඔබතුමාලට රනිල් මහත්තයාට කියන්න එපා කියලා කොටසක් කියනවාද නැත්නම්? නෑ ඉතින් එහෙම එකක් නෑ. මේ අපිට අපේ ප්‍රමාදය තමයි උනේ. පොදු ජන පෙරමුණ මොන කාටද වැඩිම ඉන්න මොකක්ද තියෙන්නේ? දන්නේ ඒකත් තන්දයක් නැහනේ ඒකට. දැන් නාමරාජපක්ෂ මහත්තයා හදිස්සියෙන් පොදු අපේක්ෂක හැටියට ඉදිරිපත් වුණොත් ලොකු ජයග්‍රහණයකට යන්න පුළුවන් නේද? අපි එතුමා ලොකු වගකීමක් බාර දීලා දෙන පක්ෂය. ජාතික සංවිධායක පක්ෂය ගොඩනගන්න. දැන් ඔබතුමාගේ දේශපාලන දැනීම අනුව පොදු ජන පෙරමුණේ ඡන්ද පදනම කොතනද තියෙන්නේ මේ වෙලාවේ? මොකද්ද පුරෝකථනය? ඒක ඉතින් ආරක්ෂක තාම තියනවද? ඒක ඉතින් අපි දන්නේ. ඒක ඉතින් ඡන්දයක් තියලා බලමු.
පක්ෂය මෙච්චර අමාරු වෙලාවක තියෙන වෙලාවක ඔබතුමා ඇයි ජාතික සංවිධායක ධූරය බිමින් තිබ්බේ? තරුණ කට්ටිය දෙන්න කියලා ඔයාක්මක් නේ දැන් කිව්වේ. ඒ නිසා දුන්නා. දැන් එතකොට ඔබතුමාගේ කාර්යය මොකක්ද මින් ඉදිරියට? මේ ඉතින් වැඩ කරන එක සමාජිකෙක් හැටියට වැඩ කරන. දැන් මහින්ද මහත්තයාට නම් කරන්නේ අපේක්ෂකතුමා ඔබතුමාලගේ එහෙම නෑ නෑ ඒක පක්ෂෙන් ගන්න එතුමා නම් අර ඇනවුන්ස් කිරිල්ල ඔයලා දැන් මං කියන එක දැන් මාධ්‍ය දානවනේ එතකොට ඒක වගේ එකක්ද මාධ්‍ය එකක්ද කියලා කියන්න බෑනේ. ඉතින් ඒ වගේ මහින්ද ජනාධිපතිතුමා තමයි ඇනවුන්ස් කරන්නේ. ගිය පාරත් එහෙමයි උනේ. මැතිවරණ කොමිෂන් සභාව කියන විදිහට සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 16 අතර මැතිවරණ තියන්න පුළුවන්. දින තියන්න පුළුවන්. එතකොට පොදු ජන පරම පොදු ජන පරමුණේ අපේක්ෂකයා කවුද කියලා ඊට කලින් කොච්චර කලින්ද කියන්නේ? දවස් 3 කලින්ද? ඒක තමයි ඉක්මන් කරන්න හදන්නේ. ඒ කියන්නේ පරක්කු වෙලා කියලා පිළිගන්නවද? නෑ ඒ ඔයලන්නේ කියන්නේ ඒක අපි කියන එක නෙවෙයි. අපිට නම් පරක් වන්නේ නෑ අපිට. දැන් සරලව කිව්වොත් මීළඟ බලය ගැනීමේ ප්ලෑන් එක මොකක්ද? කිව්වොත් ඉතින් අනික්කටත් කරයිද ඒක? හරි. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂේ නැත්නම් වර්තමාන ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා ගමනක් යනවද නැත්නම් පොදු ජන පෙරමුණ තනිව යනවද මොකක්ද? නෑ ඉතින් අපි රට වෙනුවෙන් ඕන කෙනෙක් එක්ක එකතු වෙන්නත් කැමතියි වෙන් වෙන්නත් කැමතියි. රාජපක්ෂ ආණ්ඩුවත් දෙයිවත් එක්ක බලමු අපි. දැන් ඇති. ශ්‍රී ලංකා පොජන පෙරමුණේ වැඩ කටයුතු මැතිවරණ තිබුණද නැද්ද කියන එක නෙවෙයි රට සහ රටේ ජනතාව ගැන හිතලා තමයි ශ්‍රී ලංකා පොජන පෙරමුණ හැම වෙලාවම කටයුතු කරේ. ඒ පොජන පෙරමුණට නායකත්වය දෙන සීලු දෙනත් මං හිතන්නේ එවැනි ආකාරයට තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒක නිසා මැතිවරණ අවශ්‍යතාවයක් නැහැ. පොදු ජනතාවගේ පක්ෂයක් ශ්‍රී ලංකා පොජන පෙරමුණ. ඒක නිසා අපි හැම වෙලාවෙම ජනතාවත් එක්ක සම්බන්ධීකරණය කරනවා ඉහළ සිට බිම් මට්ටම දක්වා. ඒක නිසා අද තවත් සුවිශේෂී කාර්යයක් තමයි හිතාමත්ම හොඳ තාක්ෂණයේ යුතු මැතිවරණ මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න පුළුවන් ජනතාවට සේවය කරන්න පුළුවන් කාර්යාලයක් තමයි අද මෙහි ඇති කරේ. ඒක තමයි අපේ ප්‍රධාන අරමුණ. ඒ අරමුණ වෙන්නේ නිවැරදි වැඩපිළිවෙලක් සහ ඉලක්කගත අරමුණක් ඇති වැඩපිළිවෙලකට යන්න. ඒ වැඩපිළිවෙලට යෑමේදී නව තාක්ෂණය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒක නිසා ශ්‍රී ලංකා පොජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන මෙහෙයුම් මැතිවරණ කාර්යාලයේ ඉතාමත්ම තාක්ෂණයෙන් සන්නද්ධ වෙච්ච කාර්යාලයක් බවට තමයි අද නිර්මාණය කරේ. අපේක්ෂකත්වය පිළිබඳව මං හිතන්නේ වෙන වෙන අයට ගැටලු තිබුණට අපට එහෙම ගැටලු නැහැ. මේ සම්බන්ධව මං හිතන්නේ අද වෙනකොට තමන් ජයග්‍රහණය කරනවා ජනාධිපති ෂූට් මහගෙන හිටපු අයට දැන් තරු වීසි වෙන්න පටන් අරගෙන තියෙන්නේ. මොකද ශ්‍රී ලංකා පොජන පෙරමුණ අරගෙන යන වැඩපිළිවෙලත් එක්ක. ඒක නිසා අපි පැහැදිලිවම කියන කාරණේ තමයි බොහොම කෙටි දිනයක් ඇතුළත අපි අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක තීරණය කරනවා. ඒ තීරණය කරන අපේක්ෂකයා මෙවර ජනාධිපතිවරණයේ අති විශේෂ ජයග්‍රහණයක් සඳහා මෙහෙවන්නට අපේ පක්ෂයේ සූදානම් වගේම අපි මේ ජයග්‍රහණය ලබා ගන්න එක වළක්වන්න කිසිම කෙනෙකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපේ බොහොම විද්‍යාත්මක දත්ත විශ්ලේෂණ එක තමයි හැමදාම ඡන්ද කළේ. ඒ තමයි ඔබ ඒ අද විවෘත කරපු කාර්යාල පරිශ්‍රයේ එවැනි පසුබිමක් දකින්නේ. අපි ඊළඟ මැතිවරණයේ සඳහා වන සූදානම පළමු වරට ප්‍රකාශ කරන දේශපාලන ව්‍යාපාරය අපි ගිය ඡන්දේ කළෙත් මේ විදිහට. අපි මේ මැතිවරණ වර්ෂයට අපේ සූදානම පිළිබඳව රටටම පණිවිඩයක් දෙන අවස්ථාවක් තමයි අද මේ මැතිවරණ මෙහෙයුම් මූලස්ථානයේ විවෘත කිරීමත් එක්ක සිද්ධ වෙන්නේ. ජනතාව පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියලා මේ තරම් අහන්නෙම පොහොට්ටුවේ අපේක්ෂකයාට ඡන්ද දෙන්න වෙන්නේ නැහැ. නැත්නම් ඉතින් අපිට අදාළ නැති දේවල් අපි ඒ තරම් හොයන්න බලන්නේ නැහෙනි. අපේක්ෂකයෝ කීප දෙනෙක් ලොකු උත්සාහයකින් ඉන්නවා පොහොට්ටුවේ අපේක්ෂකයා වෙන්න. ඒකම පොහොට්ටුව ලබන ජයග්‍රහණයක්. පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියලා මුළු රටම ප්‍රශ්න කරනවා. ඒකත් පොහොට්ටුව ලබන ජයග්‍රහණයක්. අපි ජූලි මාසේ මැද වෙන විට අවසාන පණිවිඩය රටට කියනවා. විශේෂ චරිත කිහිපයක් අපේක්ෂකත්වයේ බලාපොරොත්තුෙන් ඉන්නවා. කියන්නේ අපි ආරාධනා කළා නෙවෙයි අපෙන් ඉල්ලා සිටින තැනක තියෙන්නේ. දැන් හිතන්නකෝ පක්ෂයකට අපේක්ෂකෙක් නැත්තම් අපි අපේක්ෂකෙක් කොහේ පක්ෂේ පාරදී ගැවිදින්න එපා. ඒක නෙවෙයිනේ වෙන්නේ. පක්ෂයේ තියෙන නෙළුමාවත දිගේ අපේක්ෂකව ඇවිදිනවා. අපි ඒ අතරේ එක්කෙනෙක් තොරගන්න. ජයග්‍රහණයේ ගමන අද පටන් ගත්තා. එන ජනාධිපතිවරණ එන්නේ කියලා විශ්වාසයි. ඒක ජයග්‍රහණය කරන පක්ෂයක් විදිහට අද අපේ පක්ෂේ මම හිතා ලංකාවේ පළවෙනි වතාවට
තියෙන ප්‍රධාන පක්ෂවලින් මෙහෙයුම් කාර්යාල පටන් ගත්ත අද දිනේ අපේ හිටපු ජාතික සංවිධායකතුමා අපේ පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. දැන් කාර්යාලයක් විවෘත කරලා අපේක්ෂකෙක් නැහැ නේද ජනාධිපතිවරයා? අපි වෙලාවට අපේක්ෂකයා දෙනවා. අපි දිගටම කිව්වේ ඒකයි. මේ අපි ඉක්මන් නැහැ. අපේක්ෂකයා සුදුසු වෙලාවට සුදුසු අපේක්ෂක ඕන අපේක්ෂක අපේ ඕන නම් තරුණ අපේක්ෂකයෙක් දෙනවා නම් තරුණ අපේක්ෂකයෙක් දෙන්න පුළුවන්. ව්‍යවසායකයෙක් දෙනවා නම් ව්‍යවසායකයෙක් දෙන්න පුළුවන්. පරණත දේශපාලන නායකයෙක් ඕන නම් ඒ ඕන අපේක්ෂකයෙක් දෙන්න පුළුවන් ශක්තියක් අපේ පක්ෂයට තියෙනවා. දැන් ව්‍යවසායකය ඇතුළේ ඇවිල්ලා ඉන්නවද? අපි වෙලාවට කියන්නම් නේද? අපේ පක්ෂයේ අපේක්ෂකයා කවුද අපි වෙලාවට කියන්න. මොකද හදිස්සි නෑ. මං හිතනවා හදිස්සි වෙච්ච හැමෝටම වෙනු දේවල් ඉතිහාසයේ ඉතින් ගත්තොත් අපිට තේරුම් ගන්න පුළුවන්. අපි નિયමිත වෙලාවට අපි මේ වෙලාවට කරන්නේ මෙතන මෙහෙයුම් කාර්යාලය මගින් ගමේ සාකාවේ ඉඳලා අපේ අනුබද්ධිත සංවිධානය ඉඳලා සියල්ලම එක මීටර ගොනු කරලා අපේ ගමන ජයග්‍රාහී මාවතකට ගේන්න තමයි අද මේ ආරම්භයක් විදියට මේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ආරම්භ කරේ. නෑ අද දවසේ එතුමාගේ අත්‍යවශ්‍ය සහභාගී වෙන්න නොහැකි වැඩ කටයුත්තක් නිසා අද මෙතෙන්ට එන්න බර. නමුත් එතුමාගේ පූර්ණ ආශිර්වාදය අද මේ තැනට මේ ගේන්න පක්ෂයෙන් නැවත අපි සියලු දෙනා එක මීටරකට ගේන්න එතුමාගේ පූර්ණ ආශිර්වාදයේ කැපකිරීම එතුමාගේ තියෙනවා. සුදුසු වෙලාවට ජනතාව විසින් මහින්ද මහත්තයා ගෙනාවේ කවුද? ජනතාව තමයි ගේන්නේ. මහත්තයාගේ සාකච්ඡා හොඳ මට්ටමක තියෙනවද ඔබතුමාට? ආ ඒක මම දන්නේ නැහැ. මම සම්බන්ධුනේ නැහැ. ආරංචියක් තියෙනවනේ ඒක පෞලේ කට්ටියනේ. නෑ එහෙනම් පෞලේ වුණාට අපි විශ්වාසී නැහැනේ. රාජපක්ෂවරු යරි බලය ගන්න හදනවා කියලා කියන ඇත්තද ඒක? රාජපක්ෂවරු හැමදාම දැන් මේ අවුරුදු ගාන තිස්සේනේ 1900 මේක නේ අපි පොදුවේ පක්ෂයක් හැටියට ප්‍රතිපත්ති අනුව අපේ දැක්මක් තියෙනවා චින්තනයක් තියෙනවා ඒ අනුව තමයි අපි ඉස්සරහට යන්නේ අදට ගැලපෙන විදිහට අපේක්ෂකෙන් ඉදිරියටනේ ඉදිරිය කියන්නේ පක්ෂයේ නායකයා අපේ පරමාදර්ශී නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තීන්දු කරයි වෙර කවුද කියලා ඒ අපේක්ෂකත්වයෙන් සුදුසු කෙනා මේ කාර්යාලය ඇතුළේ දැන් ඉන්නවද මන් දන්නේ නැහැ කොයි දිනේ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා අහන්න ඕන එක වෙලාවක තරුණයෙක් කියනවා පො තව වෙලාවක ව්‍යවසායකයෙක් කියනවා කියලා ව්‍යවසායකයෙක් කියන පේන්නේ ඉන්න තරුණයා පේන්නේ නැහැ තරුණයා කරා නාමල් මන්ත්‍රී තුමාත් අද නැහැ නේද අද තුමා නැකතකට මගුල් ගෙදරට මගුලක් සංග දෙන ඒක ඒක කියන්නේ මොකද හිතන්නේ මේ ධම්මික පෙර මහතාත් ඇතුළේ ඉන්නවා දැක්ක තුමාත් අපේක්ෂකයෙක් ධම්මික පෙර මහතා හැමතැනම ඉන්නවනේ අපේ මන්ත්‍රීනේ අපි පත් කරපො ජාතික ලයිස්ට් එකේ ඒතර එන මාත් එන්න බැහැ නා මම මන්ත්‍රී කෙනෙක් ඉන්නේ එහෙම මේ ඔබතුමාලා උපක්‍රමශීලීව මේක මෙයා කරන්න හැදුවට ඒක ලේසි වෙන්නේ නැහැ. වෙලාවට දෙන්නම් කලබල වෙන්නේ නැතුව ඉන්න. මහින්ද මහත්තයාගේ හිත දන්නේ කෙනෙක් තමයි ඔබ දන්නේ හරියට. නෑ මම දන්නේ නෑ එච්චරම. මහින්ද මහත්තයාත් එක්කම යන කතාවක් කියන එක ඇත්ත. බලමු වෙලාවට. සාකච්ඡා මන්ත්‍රම වගේ අහන්න ඕනේ ඒකේ මට්ටම කොහොමද කියලා. ඔව් ප්‍රබලෙක් වුණාද මං කියන එක හරි නෑනේ. ප්‍රමාද නැද්ද අපේක්ෂකයා ඉදිරිපත් කිරීම? නෑ කිසිම ප්‍රමාදයක් නෑ. ඇයි එහෙම කියන්නේ? දැන් ජනාධිපති වෙලා ප්‍රකාශ කරානේ. නෑ වෙලාවට ඒවා කරන්න ඕන. තිස්සද? ඒකේ මේ උණුසුම ඔක්කොම යනවනේ. ඔබතුමා ආයෙ හිටින් පස්සේ එන්නෙත් නැති වෙයි. මැතිවරණ අපේක්ෂකයා හැම කිම ආදැනක දැනගත්තා කියලා. ජනතා විමුක්ති පෙරමුණ දින ඉවරයි වගේ කතා කරනවා. එතකොට ඔබතුමා ඒගොල්ලෝ හැමදාම දිනුප පක්ෂයක්නේ. ඒකෙන් මේ පාරක් දිනයිද? ඔව් හැමදාම දිනන පක්ෂයක්නේ ඒක. ඡන්ද ගණන් කරලා බලනකොට පරාදයි. මේ රටේ බුද්ධිමත් ජනතාව ওই වගේ පක්ෂයට ඡන්ද දෙන්නේ නැහැ. ඉතින් චූන්නයක් ගන්නවා. ඡන්දෙන් ඉස්සලා කීයක් හරි හොයා ගන්නවා. ඒ කාලේ හිවි ලංකාවේ විතරයි. දැන් පිටරට ගිහිලා ඩොලර් ගේනවා. එකතු කරනවා සල්ලි. දන්නවා ඡන්දෙන් පස්සේ යන්න හම්බෙන්නේ නැහැ. ගානක් හොයා ගන්න එක තමයි මේ කරන්නේ. ඕක අලුත් දෙයක් නෙමෙයි. මතකද ගෝල් ෆේස් එක පිරුවේ අපි වරුණකොටම? හුඟක් අය කිව්වේ කොහොමද ඒ පිරුවේ කියලානේ. ගණන් කරලා බලනකොට 103යි. හින්දා. හා? මේ පරත ඔකම තමයි ප්‍රතිඵලය. ඔකම තමයි ප්‍රතිඵලය. හැබැයි ඒගොල්ලෝ ඉන්නේක හොඳයි. වාසිය. මැතිවරණ ඉවරුනහම කාටත් තේරෙයි ඒක මොකද්ද කියලා. දැන් USB එකත් එක්කම අර පොට්ටුවේ ගමන රැඳෙයිද? තනියෙන් පොට්ටුවේ යයිද? ඒවා පක්ෂේ තීන්දුව කරන්න ඕන එකක්. පක්ෂේ තමයි ඒක තීන්දුව කරන්න ඕන. පෞද්ගලික මතය වලට කිසිම වටිනාකමක් නැහැ. අපි මැතිවරණයට ලෑස්තියි. අපේක්ෂකයෝ හොඳම තුන්දෙනා ඉන්නේ අපිට. මේ තුන්දෙනාගේ හොඳම කෙනා අපි දානවා. ජනතාව දන්නවා වැඩ කරලා තියෙන එකම පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. අපේ පක්ෂය හරහා මේ රටේ ජනතාවට ලබා දුන්න ප්‍රතිලාභ මෙතකයි කියලා කියන්න බෑ. ඒ ප්‍රතිපත්තියින් ඉදිරියට අරගෙන යන්න අපි ජනතාව අතරට යන්නේ හොඳම අපේක්ෂකයත් එක්ක. ඔය තුන්දෙනා කවුද? තුන්දෙනාගේ නම් දැම්මම කියන්න හොඳ නෑ ඉතින්. තරුණයෝද විවසායකයෝද? සියලු දෙනාම ඉන්න ඕකේ. තරුණයෝ ඉන්නවා, අධ්‍යක්ෂින් දින අය ඉන්නවා, විවසායකයෝ ඉන්නවා, සියලු දෙනාම ඉන්නවා. ඔබේ ඔබතුමාගේ මනාපය තුන්දෙනාගේ කාටද? පක්ෂයෙන් ගන්න හැම තීරණයකටම අපි පක්ෂයේ සමාජිකයෝ හැදියට අපි එකඟ වෙනවා. මොකද අපිත් එක්ක සාකච්ඡා කරලා කරුණු පැහැදිලි කරලා දීලා
මේ වැඩේ ඉදිරියට ගෙනියන්න පුළුවන්ද කියලා බලලා තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඉතින් එහෙනම් තුන්දෙනාටම අපි කැමතියි. කරුතුමයි බැසිල් මහත්තයා, රයි මහත්තයා සාකච්ඡා දිගින් දිගටම යනවනේ. මොන වගේ මට්ටමකද දැන්? සාර්ථකයි. ඉතාමත් සාර්ථකයි. ඔබට එකට යන ගමන සාර්ථකයිද? සාර්ථකයි. එකට යන එක අපි පබිදම්ම කතා කරන්නේ නැහැ. අපි සාර්ථකයි. අතිසාර්ථකයි. ඒ කියන්නේ ජනාධිපති අපේක්ෂකයා රනිල් මහත්තයා වෙන්නම පුළුවන් කියලාද කියන්නේ? එහෙමම වෙන්න පුළුවන් කියලා තවම තීරණය කරන්න බෑ. තව ටිකක් ඉදිරියට යන්න වෙයි. අපේ පක්ෂීය ප්‍රතිපත්තීන් වලට ගැළපෙනවා නම් ඒ යන ක්‍රියාමාර්ගය નિවැරදි නම් අපිට කිසි ගැටලුවක් නැහැ. මොකද අපිනේ කොහොමද රනිල් ජනාධිපතිතුමාව අපි ජනාධිපති කරේවි. අපි පොදු ජන පෙරමුණේ ඡන්දවල. ඉතින් අපිත් ඒ ආණ්ඩුවේ ඇමතිවරු. ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙම අදහස් ඇතිදී දේශපාලනයේ හැම කෙනාටම විවිධ වූ අදහස් තියෙනවා. එහෙම බෑ කියලා තදින් ප්‍රකාශ කරන්නේ නැහැ කවුරුත්. හැබැයි ඉතින් අපි ඉදිරියට යනවා. කෙනෙහි ලිකන් තිබ්බා කියලා මගේ පක්ෂය අතරින්න බෑනේ. කොහෙද කෙනෙහි ලිකන් නැත්ද කියන්නේ? ඔයාගේ පවුලේ වාට කෙනෙහි ලිකන් නැද්ද? ඒ වගේ තමයි ඕන දැනක් කෙනෙහි ලිකන් තියෙනවා, ප්‍රශ්න තියෙනවා. හැබැයි ප්‍රශ්න තිබ්බා කියලා පක්ෂය දාලා ගිහිල්ලා එහෙම නම් මම තමයි ඉස්සෙල්ලාම යන්නේ. මොකද පක්ෂේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලවත්ම තැන්වලදී මේ යන්නේ වැරදි ගමන කියපු පස් දෙනෙක් ඉන්නවා. ඒ පස් දෙනෙක් කෙනෙක් මං. මට හරි ලේසි විපක්ෂයට ගිහිල්ලා මේ ආණ්ඩුවට ගහන රාජපක්ෂල විචනය කරන්න. මම ඒ වැඩේ කරන්නේ නැහැ. මේ වෙලාවේ අපි මේ ගමන යන්න ඕනේ. විචනය කරන්න ඕනේ කියලා පුළුවන්. සජිත් මහත්තයා විචනය කරනවා, අරුණ මහත්තයා විචනය කරනවා. අපෙන් කැඩලා ගිය කට්ටිය විචනය කරනවා. ඒක නෙමෙයි කරන්න ඕනේ. ඉන්න තැන ඉඳලා වැරද්ද හදාගෙන ඉස්සරහට යන එක. පැහැදිලිව කෙනෙක් කියන්න ඕනේ. මම මේ මම ඇත්තටම ජනමාධ්‍ය හිතවතුන්ට ප්‍රධාන මාධ්‍ය කිසිම කෙනෙක් ඒක වාර්තා කරේ නැහැ. හැබැයි ඉතාමත් නින්දිත ලෙස වෙබ් ගණනාවක කිව්වා මම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වුණා කියලා. මම එක්සත් ජාතික පක්ෂේ යනවා නම් මේ ඔය පොඩි වෙබ් එකේ දාලා යන්නේ නැහැ. ලොකු උත්සවයක් කරන් තමයි මම යන්නේ. ඒ නිසා අපි එහෙම පක්ෂ දාලා යන්නේ. අපිට ඕන අපිට දේශපාලනේ අත්තරලා දාලා අපිට ඉන්න පුළුවන්. මගේ වෘත්තියක් තියෙනවා. හැබැයි ඇත්ත දේ කියනවා. අදටත් මට මේ පක්ෂේ ආසන කැඳවුම් කරෙක් නෙමෙයි මම. මේ පක්ෂේ මට ආසනයක් නැහැ. එහෙම තමයි වෙන්නේ. ඉතින් මේ ඔබතුමාලෝක ඍජුව කතා කරන්න පුළුවන්. නෑ ඉතින් මෙහෙමනේ මම සමහර දේවල් මම එහෙම ඍජුව කතා කරලා ඉල්ලන මිනිස්සෙක් නෙමෙයි. එහෙම ප්‍රශ්නයක් නෑ. දා ඒක අවශ්‍ය වෙලාට තුමලා දෙයි. ඉතින් ඕක මං කාරණේ කිව්වා කියලා මේක මේ එල්ලගෙන පක්ෂය අතහැරිය කියලා කියන එක වැරදි. හැබැයි එක දෙයක් තියෙනවා. මම අදටත් කියනවා අපි මේ අර්බුදයෙන් ගොඩ ආවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නායකත්වයේ නිසා. මේක පොහොට්ටුවනේ දුන්නේ. පොහොට්ටුවට මිනිස්සු වැන්නට අපි තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරේ. එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහ මහත්තයා 22 වතාවක් පරාද වුණා. ඒගොල්ලන්ට පත් කරගන්න බැරුව ගියා. හැබැයි අපි වැරද්ද හදාගෙන ගෝඨාභය මහත්තයා කරපු වැරද්ද අපි හදාගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරා. පත් කරලා දැන් එතුමා හොඳට පාලනය කරලා යනවා. අපි ඒ නිසා පැහැදිලිව කියලා දෙනවා එතුමා ඡන්ද ඉල්ලනවා නම් එතුමා තාම කියලා ඉල්ලනවාද කියලා. වැඩේ හොඳට කර යන මිනිස්සුя ඉල්ලනවාද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඉල්ලනවා නම් අපි සහයෝගය දෙනවා කියලා තියෙනවා. ඒක ඕක කිව්වා කියලා. ඕක අපේ පක්ෂතාව කී දෙනෙක් කියනවාද? හැබැයි එහෙම අපිට එහෙම වැරදි මත ඉදිරිපත් කරන ජනමාධ්‍ය වේදින්ට සුදුසු නැහැ කියන කාරණේ මම කියන්නේ. නැහැ තමයි. සර් දැන් ඒකට උත්තර දුන්නනේ. ඔබතුමාගේ අපේක්ෂකතුමා පොදු ජන පෙරමුණ අපි ඒක මෙහෙම ඒක පක්ෂයෙන් අපි ඉස්සෙල්ලා බලමු. ඔබතුමාට ආරාධනාවක් තියෙනවද කොහොමද? මෙහෙමයි. අපි ඒක පක්ෂය එකනේ මේක ඩිෂන් එක ගන්න ඕනේ. හරි. එහෙම ගමු. පැමිණීමත් එක්ක එහෙම අපිට නෑ අපි ඔව් අපි අහන්න පුළුවන්. හැබැයි හැමෝම පෙන්න කියලා දුන්නා. අපි එහෙම දාව. ඔව්. තප්පර දෙන්නකෝ. හරි. يعني තාම එහෙම ඔබතුමාගේ බලාපොරොත්තුවක් තියෙනවද? නෑ අපි බලමු ඉතින් පක්ෂය ඩිසයිඩ් කරන්න ඕනේ ඒක. එන්නකෝ අපි ඉන්නකෝ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපේ පක්ෂය අද මේ අවුරුද්ද මැතිවරණ වර්ෂයක්. මේ මැතිවරණ වර්ෂය වෙනුවෙන් එන මැතිවරණය මොන මැතිවරණයක් වුණත් මේ මැතිවරණය සඳහා මැතිවරණ කාර්යාලය අද අපි විවෘත කරා. ඊයේ දවසේ වෙනකොට මැතිවරණ කොමිසම් විසින් කිව්වා අහවල් දවසේ වෙනකොට මැතිවරණයක් තියන්න පුළුවන් බව පැහැදිලිව කිව්වා. ඒකත් එක්කම يعني ඊයේ කියනකොට අපි පක්ෂය අද මැතිවරණ කාර්යාලය විවෘත කරනවා. ලංකාවේ තියෙන පක්ෂවලින් සංවිධානාත්මක පක්ෂය මොකද්ද කියලා අහුවොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. මොකද අපි සංවිධාන ජාලයක් හැටියට ඉතාම හොඳින් ඒ වක්‍රියම ඉටු කරනවා. ඒ නිසා තමයි මැතිවරණය ඉලක්ක කරලා අද මේ කාර්යාලය මේ විදිහට විවෘත කරේ. අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ සියලුම දිස්ත්‍රික් නායකයෝ සියලුම පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මැති අමතිවරු ආසන සංවිධායකවරු අනුබද්ධ සංවිධාන සහ සියලුම අය අද මේ උත්සවයට සහභාගී වුණා. අපි සාර්ථක මැතිවරණ කාර්යාලයක් විවෘත කරා වගේම ජයග්‍රහණයක් අපි ලබා ගන්නවා කියන එක මතක් කරන්න ඕනේ. අපේක්ෂකෙන් නැතුව මේව විවෘත කළ පළක් තියෙනවා. සාමාන්‍ය අපේක්ෂකයා කියන එක මුලින්ම අර ඕනම ටෙලිනාට්‍යයකුණත් නළුවව එකපාරට දාන්නේ නැහනේ. සහාය නළුවෝ, විකට නළුවෝ ඒ වගේ ඇවිල්ලා ප්‍රධාන නළුව එන්නේ ඒකේ හොඳ වෙලාවට. ඒ වගේ හරියට වෙලාවට නළුවව දාන්න. නළුවෙත් ඉන්නවද? ඉන්නවා. ඔක්කොම නළුවෝ. හොඳ නළුවව දෙනවා. නළුවා මොන වගේ නළුවෙක්ද? සාමාන්‍යයෙන් මං කිව්වේ මේක අගයක් නැහැ කියලා.
ඒහින්ද වැඩිකල් මෙච්චර ඉවසංගිටිය වගේ මං කියන ඒටික ඉවසගෙන ඉන්න. අද කාර්යාලය හරි කියලා හිතුවෙත් නැහනේ. කාර්යාලය ඇරියා. ඒක හොඳම නළුවව දෙන්න. දිනන අපේක්ෂකයෙක්ද? ඔව් සාමාන්‍ය ඉතින් ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ මැතිවරණ තුනම දින්නනේ. පක්ෂය හැදුවට පස්සේ මේ මැතිවරණ තුනක් දින්නා. සමහර දේශපාලන වේදිකාවේ කියනවා මේ විපක්ෂ බලය ගන්න තමයි සූදානම් වෙන්නේ කියලා. ඔබතුමාලා. සාමාන්‍ය විපක්ෂයේ බලය ගන්නවා ඉතින් නිකන් ඉන්න එකට කරන්නේදී. විපක්ෂයක බලය ගන්න මොකුත් නැතුව ඉඳලා විපක්ෂය හම්බෙනවනේ. එතකොට මොකද මේ මැතිවරණ කාර්යාල දාගෙන රටවඩේ රැස්වීම තියාගෙන එහෙම යන්නේ. එතකොට නිකන් හිටියත් විපක්ෂය අපි. විපක්ෂයේ බලය ගන්න නෙමෙයි මේ හදන්නේ. ආණ්ඩුවේ බලය ගන්න. දැන් රනිල් මහත්තයාට කියන්න බැරිද ගමන ඉස්සරහට? නෑ රනිල් මහත්තයාත් එක්ක තමයි මේ මෙච්චර දවසක් මේ ඇවිල්ලා තියෙන්නේ. ඉස්සරහට යන්න පුළුවන්ද කියන එක පක්ෂයක් කරේ තීන්දුව කරනවා. බැරුණොත් අඩියක් පස්සට ගන්නවද? නෑ අපි ගන්න තීන්දුව తీරන අපි වෙලාවට නියමිත වෙලාවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කියලා එතුමා ප්‍රකාශ කරනවා. අපි පක්ෂයක් කරේ තීන්දුව ගන්න. අපි තනතනියෙන් ගන්නෙ නෑ. රෝහිත අබේගුණවත්නට බෑ ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණේ පක්ෂයේ මතය කියන්නත් රෝහිත අබේගුණවත්ගේ මතය කියන්න පුළුවන්. හැබැයි අපි පොදුවේ අපි මයිදින රැලියේදී ලමුන්නාසලා දැක්කා අපේ පක්ෂයේ සියලුම දෙනා වේදිකාවේ. අපේ දිස්ත්‍රික් නායකයෝ හැමදෙනාම වේදිකාවට. හැබැයි අපි මේ දේශපාලන මණ්ඩලය විසින් සාකච්ඡා කරලා අපි ගන්න තීන්දුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි ඔබේ කැමරාවට ඇවිල්ලා කියන්නේ. බොහොම ස්තුතියි. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.